මේක තනි පුද්ගලක මැජික් ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි ඉදිරියේදී අපේ රටේ අමාත්‍යංශ අපි හිතන අපේ රටේ අමාත්‍යංශ උපරිම 25යි නියෝජ්‍ය අමාත්‍ය දුර 25යි. එතන උඩ යන්න බෑ අපේ රට. 25ත් වැඩි ජපානෙත් එක සංසන්දන කරලා බලපුවාම හැබැයි අපිට තියෙන ගොඩ ගන්න කඩා වැටි රටක් ගොඩ ගන්න ඒ නිසා යම් අමාත්‍යංශ ප්‍රමාණයක් ගොඩන ගන්නවා. ඒ කියන්නේ අපිට වැටිති රටක් ජපාන්ට ඕනේ ජපාන් ඉදිරිය පවත්වාගෙන යන යුරෝපෙ ඉදිරිය පවත්වාගෙන යන අපිට තියෙන වැටිති තැනක් ගොඩ ගන්න. ඒ නිසා ඒකට වැඩි ඉෆෙක්ට් එකක් දාලා බර දාලා ඒක අදින්න ඒක ගොඩ ගන්න අමාත්‍යංශ ප්‍රමාණයක් වුණා නිශ්චිත වශයෙන්. එහෙනම් අපි උපරිම අමාත්‍යංශ 25යි නියෝජ්‍ය අමාත්‍ය දුර 25යි. වෙන රාජ්‍ය අරමුණ කැලේ ව්‍යාප්ති මුකුත් නැහැ. ඇමතිවරය යන නියෝජ්‍ය අමාත්‍යවරය. ඒක තමයි අපිට තිබුණේ 94ට කලින් වගේ. මේ රාජ්‍ය කැලේ අරමුණ තිබුණේ නැහැ අපේ රටේ හොඳේ. මේවා සනසන්න එක එක කැලේ බෙදලා දෙනවා හම්බ කරගන්න. ඒක වෙනස් කරනවා. වෙනස් කළා මොකද කරන්නේ? අන්න ඒකට අපි හොඳ කණ්ඩායමක් පත් කරනවා. හරිද? අධ්‍යාපනය ගත්තොත් කවුද අපි? අපි හොඳම කණ්ඩායම. දැන් අපි සෞඛ්‍ය උදාහරණයක් හිට ගත්තොත් අපි අපේ කණ්ඩායම කඳුනන මේගොල්ලෝ තමයි සෞඛ්‍ය ගොඩනගන වගකීම් බාර ගන්න. අපේ නලින් ජයතිස්ස වෛද්‍යවරේ, අපේ විශේෂඥ වෛද්‍ය නිහල අබේසිං, රාගම් වෛද්‍ය පීඨී මහාචාර්ය ප්‍රසාන්ත අබේසිං, අනේ මේගොල්ලෝ තමයි අපේ වෛද්‍ය බාර කණ්ඩායම. මෙන්න මේ කණ්ඩායම තමයි අපේ අධ්‍යාපන බාර කණ්ඩායම. මෙන්න මේගොල්ලෝ තමයි අපේ සෞඛ්‍ය බාර කණ්ඩායම. මේගොල්ලෝ තමයි විදේශ ප්‍රතිපත්ති හඳ කණ්ඩායම. මේගොල්ලෝ තමයි නේද අපේ මහාචාර්ය අනිල් ජයන්ත, අපේ සුනිල් නඳුන් සහෝදරේ, අපේ වසන් සමරසිංහ සහෝදරේ, ඒගොල්ලෝ තමයි අපේ ආර්ථික බාර කණ්ඩායම. මේ රටේ මෙතෙක් ගොඩනැගුණු හැම අමාත්‍යකමකට වඩා දක්ෂ ඒ පිළිමත අවබෝධයක් තිබෙන කැපකිරීම තිබෙන අවංකභාවය තියෙන අදූෂිත අමාත්‍ය මණ්ඩලයක් අපි හදනවා. අන්නේ අමාත්‍ය මණ්ඩලය තමයි රට පාලනය කරන්නේ. අද අමාත්‍ය මණ්ඩල රට පාලනය කරන්නේ. අද ඇමතිවරු දන්නෙත් නේ මොකද වෙන්නේ කියලා. හරිද? මිලකුවේ සභාපතිතුමා අද ඉල්ලාස්සලා කියනවා මාව අස්කරා කියලා පත්තරෙන් දැක්ක කියලා. මොකද මේ? හරි සුසිල් ප්‍රේමජයන්ත කියනවා නේද? මාව අස්කරා කියලා නේද? මට රන් කියලා නැහැ කියලා. අර කුසකර මාමත්තේ සිලේකම්රය කියනවා මට ගෙදර යන්න කිව්වා වෙන කෙනෙක් පත් කරලා මට නම් යන්න කියලා ලියුමක් ආවෙත් නැහැ. හැබැයි තව කෙනෙක් ඇවිල්ලාද? මේ රට පාලනය කරනවා. මේ අත්නොමතිකත්වේ. මේ තනි තනි පුද්ගලික හිතුවක්කාර ක්‍රියාවක්. පෞගිහ ගෑස් සමාගමට 12මාරට බැසිරාජපක්ෂ පත් කරන කවුද? රේණුක පෙරරා. පෝට්ටේ පාලක ලේකම් රේණුක පෙරරා ගෑස් සමාගමේ සභාපතිරයට පත් කරනවා. ආටිකල ලියුමාරි නම් සභාපති කියලා රේණුක පෙරරට. ඊට පස්සේ මොකද වෙන්නේ? හදිසිය කඩාගෙන ජනාධිපතිවරණ සෙල් ගෑස් සමාගමට, ලිට්‍රෝ සමාගමට. ගිහිල්ලා මොකද කරන්නේ? ගිහිල්ලා කරන දේ තමයි මෙයා අයින් කරලා නේද අර රේණුක නෙමෙයි යාපොත් ඉසාර කියලා පත් කරනවා. මොකද්ද මේ වෙලාදී? අත්නොමතිකත්වය එතන තිබෙන්නේ. හිතුවාකාරීත්වය එතනදී. එතන කිසි ස්වාමිකත්වයක් නැහැ. මා කියන්නේ ඒක. අද ඔය යමති මණ්ඩලේ දන්නේ රට මොකද්ද වෙන්නේ කියන්නේ? දමා දැක්ක මොකද්ද කෙරවල පිටේ බලාගාරයේ විකිණිම ගිවිසුම් පිළිබඳ ලංකාවේ පළවෙනි වතාවට ඇමතිවරු නඩු දානවා. හරිද? ලංකාවේ පළවෙනි වතාවට ඇමතිවරු නඩු දානවා. ඉතින් මොකද්ද මේ? කොතන එතන ස්වාමික ස්වාමිකත්වය කියන්නේ මොකද්ද? ලෝකෙ ඉස්සරහට අවිලා තිබෙන තනි පුද්ගලයන්ගේ තනි